මේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කලාවැව සිට මීගලැව දක්වා මහවිලි ජලය රැගෙන යන වාරි පද්ධතියයි. සැමදා සමහන් සැමදා සුවෙන්. සෑම වසරකම ජල මහ දෙකන්නේදී මෙම වාරි පද්ධතියෙන් සැපයෙන ජලයෙන් එම ප්‍රදේශයේ ගොවීන් සිය වගා කටයුතු සිදු කර ගන්නවා. කෙසේ වෙතත් ගස් කඩා වැටීම, ජපන් චබර, සෙල්විනියා සහ කංකුන් ආදී ව්‍යාප්ත වීමත් සමග කලාවැව මීගලැව ඇලගොඩවීමේ අවධානමක් මතු ඇත්තේ ගොවීන් අපහසුතාවට පත් කරමින්. විශේෂයෙන් මේ මහයල පද්ධතිය අපි ගත්තාම මේ මහයල පද්ධතිය අවුරුද්දකට දෙපාරක් යල මහ කන්න දෙකට සුද්ධ කරන්න ඕනේ. මේ මුළු ගොවියෝ එක්කාසු වෙලා සෙල්විනියා ඒ වගේම මේ කංකුන් වැනි දේවල් වලින් ඇල පිරෙනවා, ජලය හිර වෙනවා. ස්ථාන රසකින් මෙම ඇල මතට ගස් කඩා වැටි ඇති අතර අවස්ථා රසකදී ඒවා ඉවත් කර දෙන ලෙස බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ. විශේෂයෙන්ම ඇල ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති කංකුක් නෙලා අල්වි කළහොත් ආර්ථික වාසියක් ලබා ගැනීමට හැකිවුවද ඒ සඳහාද මෙතෙක් කිසිවකුත් ඉදිරිපත් වී නැහැ. ගොවින් පෙන්වා දෙන්නේ මුලංකොටුව සිට පහලගම දක්වා කොටසේ කංකුන් විශාල වශයෙන් වැවි ඇති අතර බරදහරින් මැදිහත් වී ඒවා විලිත පොළ වෙත රැගෙන යාමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි. මහවැලියේ දළේ දැන් නිකුත් කරලා තියෙනවා. මේ වෙනකොට වතුර ගොඩාක් අපතයන් හේතුව තමයි ගස් කුලම් කඩාවැටලා එතකොට ජල සහක ගල්ලී නියද ජපන් ජපරාර උදා විතරම පිරලා තියෙනවා. ඒ පිරුණම් පස්සේ වතුර යන ප්‍රමාණය අඩු වෙනවා. දැන් මහවැලි වගාබිම් වලට ජලය යෑමේදී ලොකු අපහසුතාවයක් තියෙනවා. ඒ ගැන හොයලා බලලා පිළිසකර කර දෙන්න කියලා තමයි අපි බලධාරීන් ඉල්ලා සිටින්නේ. ගොවින් ඉල්හා සිටින්නේ කලාවැව සිට මීගලැව දක්වා මහවැලි ජලය රැගෙන යන ඇල කඩිනමින් පිරිසිදු කර සිය වගාවන්ට අපහසුතාවකින් තොරව ජලය ලබා දීමට පියවර ගන්නා ලෙසයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.